හරි හරි අලුත් අප්ඩේට් එකේම රෙකෝඩ් එක ඔන් කරාම කියනවා වොයිස් මැසේජ් එකක් දාලා ඒගොල්ලෝ ඒක තමයි ඔයගලන්ට ගෑනු කෙනෙක් කතා කරනවා ගේ නැත් හරි රයිට් අපි දැන් ඇවිල්ලානේ අවදි විභක්ති සමාස වලට නේද දැන් අවදි විභක්ති සමාස කියන්නේ ළමයි සීමාවක් වෙන් කිරීම හරිද මම ඒක පැහැදිලිව කියලා දෙන්නම් ඔයගලට මේ බලන්න සීමාවක් වෙන් කරනවා අපි ඒක ලියාගමු කිස්සෙල්ලා සීමාවක් වෙන් කිරීම සීමාවක් වෙන් කිරීම තමයි අපි මේකට කියන්නේ හරිද මේ බලන්න දැන් පළවෙනි උදාහරණ දීලා තියෙනවා සොරුන්ගෙන් වන බිය සොරුන්ගෙන් වන බියනේ සොර බිය වෙන්නේ දැන් අපි කියනවා එතකොට ඒක අවදි විභක්තියක්ලු අවදි විභක්තියක් කියන්නේ සීමාවක් වෙන් කරන එකලු ළමයි ඒක ගලපන්න මෙහෙමයි ඔය සොරුන්ගෙන් වන බිය කියන එක තියෙනනේ බය කියන එක මේ සොරුන්ගෙන් වන බිය කියන එක සොරුන්ගෙන් වන බිය කියන එක හරිද ඇති වෙන්නේ දේශපාලනඥයන්ගෙන් මිනි මරුවන්ගෙන් ප්‍රාදේශීය නායකයන්ගෙන් ප්‍රාදේශසභා මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ත්‍රස්තවාදීන්ගෙන් නෙවෙයි හොරුන්ගෙන් කියලා සීමා කරලා තියෙනවා ඒ බිය ඇති වෙන්නේ හොරුන්ගෙන් එහෙනම් අපි ඒකට කියනවා සොරුන්ගෙන් වන බිය සොර බිය ඒක අවදි විභක්ති සමාසයක් මුහුදෙන් හමන සුලන් මුහුදෙන් හමන සුලන් මුහුදු හුලන් එතකොට ඒ හුලඟ හමන්නේ gedara wahalen lattake wahalen හරිද ඒව නැත්තම් ගහක ගහකින් එහෙම නැත්තම් අහසෙන් එහෙම නැත්තම් ගඟකින් වැවකින් දොලකින් ඇලකින් නෙවෙයි මුහුදෙන් කියලා සීමා කරලා තියෙනවා එහෙනම් අපි ඒකට කියන මොන හුලන් කියලාද මුහුදු හුලන් ඒ කියන්නේ මුහුදෙන්මයි තරු වලින් එන එළිය එතකොට මේ එළියනේ හඳෙන් ඉරෙන් බල්බ් එකෙන් ගස් වලින් වෙන මොකක් හරි එළියකින් නෙවෙයි තරු වලින් කියලා සීමා කරලා තියෙනවා ඉරෙන්වත් හඳෙන්වත් ලයිට් එකකින්වත් නෙවෙයි තරු වලින් කියලා සීමා කරලා තියෙනවා එහෙනම් අපි ඒවට කියන මොන සමාස කියලාද අවදි විභක්ති සමාස කියලා තරු වලින් එන එන එළිය තරු එළිය right ලියගන්න ඒක හරියට සරලයි නම ලියගන්න බලන්න හරි ඔන්න එහෙනම් අපි ඇවිල්ලා ඉන්නවා දැන් සම්බන්ධ විභක්ති සමාස වලට
ළමයි සම්බන්ධ විභක්ති කියලා කියන්නේ අයිතියක් හඟවන පදයකට. මේ බලන්න දැන් අයිතියක්නේ අයිතියක් හැඟවීම අයිතියක් හැඟවීම බුදුන්ගේ ගුණ බුදු ගුණ මේ බලන්න බුදුන්ගේ ගුණ බුදු ගුණ කිව්වහම ඒ ගුණයේ අයිතිය තිබ්බ කාටද බුදුහාමුදුරුවන්ට නේද එහෙනම් බුදුන්ගේ ගුණ කියන සම්බන්ධ විභක්තියක් අයිතියක් හඟවනවා ඇතුන්ගේ දල ඇත් දල ඇත් දලවල නැතන් දලවල අයිති තිබ්බ කාටද ඇතුන්ට රජුගේ දියණිය හරිද අයිති තිබ්බ කාටද දියණිය මේ රජතුමාට හරිද එහෙම නැත්තම් අපි ගමු අපි නැත්තම් ගමු තව එකක් දුර්වල මිනිසුන්ගේ ගුණාංග දුර්ගුණාංග ගුණවල අයිති තිබ්බ කාටද දුර්වල මිනිසුන්ට අයහපත් මිනිසුන්ට හරිද ඊට පස්සේ නාගයන්ගේ ලොව මොන ලොවද නාගයන්ගේ ලොව නාලව ප්‍රේම දඩේ මෙහෙම නෙවෙයි ඈ නාගයන්ගේ ලොව මොන ලොවද නාලව බුදුන්ගේ ගුණ බුදු ගුණ අයිතියක් හඟවලා තියෙනවා ඇතුන්ගේ දල ඇද්දල දලවල අයිතිය හඟවලා තියෙනවා නාගයන්ගේ ලොව නාලව ලෝකේ අයිති තියෙන නාගයන්ට හරිද එකපාරට ධාතු මත උනා කිව්වකින් කැරණිකගේ ඒ වගේ එකක් පිස්සු ළමයි එහෙම වෙන්නේ හරි ලියාගන්න හරි අපි එහෙනම් දැන් අද ළමයි අද ඇවිල්ලා ඉන්නේ මොකේදද අපේ විභක්ති සමාසවල අන්තිම ලාස්ට් ෆයිනල් සමාස වර්ගයට විභක්ති සමාසවල අන්තිම සමාස වර්ගයට අන්තිම ලාස්ට් ෆයිනල් කියලා තුනම කිව්වත් එකයි තුනම එකයි හරි අපිට උගල ඉතුරුලා තියෙන අව්‍ය සමාස විතරයි ළමයි ඒක අපිට කරන්න පුළුවන් අපෝ ඒක විනාඩි 5ක්වත් යන්නේ ඔන්න මතක තියාගෙන විනාඩි 5ක්වත් යන්නේ හොදේ අව්‍ය සමාස ඉවර කරගන්න රයිට් ආධාර විභක්ති සමාස මේ ආධාර විභක්ති සමාස කියලා කියන්නේ දරා ගැනීමක් හැඟවීම හරිද අපුඩයින හරි දරා ගැනීමක් හැඟවීම තමයි අපි කියන්නේ මොකක් කියලාද ආධාර විභක්ති සමාස කියලා දරා ගන්නවා
දැන් පොළහිතෙල්. පොළහිතෙල් නේ ළමයි පොල් තෙල් කියන්නේ. ඒ කියන්නේ තෙල් ටික දරාගෙන හිටිය පොල් ගෙඩියනේ. අපි මේක හින්දනකම් නේද? තලහිතෙල්. තලතෙල්. එතකොට මේ තෙල් ටික දරාගෙන හිටියේ කවුද? තල ගෙඩිය. හරිද? ඊට පස්සේ නගරයේහි වැසි. නගරයේහි වැසි අපි කියනවා ඒකට මොන වැසි කියලාද? නගර වැසි කියලා. ඒ වැසියන්ව දරාගෙන ඉන්නේ නගරය. අපිට තව එකක් ඕනනම් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ගමෙහි වැසි. ගමෙහි වැසි අපි හඳුන්වනවා කවුරු කියලාද? ගම් වැසි කියලා. තව එකක් මං කියන්නද? ගමෙහි වැසි ගම් වැසිනේ. ඒ වගේ තව එකක් කියන්න. මේ බලන්න. වනයෙහි. වනයෙහි පිපුණු මල්. වනයෙහි පිපුණු මල් වලට අපි කියන මොන මල් කියලාද? වනමල්. වනයෙහි පිපුණු මල් වනමල්. දැන් ගම් වැසි කිව්වහම මේ වැසියන්ව දරාගෙන ඉන්නේ ගමනේ. වනමල් කිව්වහම මේ මල් ටික දරාගෙන ඉන්නේ වනාන්තරය. ඒ නිසා අපි ඒවට කියන මොන සමාසය කියලාද? ආධාර විභක්ති සමාසය කියලා. මේ දැන් ඕගලන්ට තේරෙනව නේද ළමයි? නම් වලට බය වෙලා හරියන්නේ නැහැ. මේවා හරි ලේසි සමාස වර්ග. ඕගලන්ට දැන් තේරෙන්න ඕනි. මේක මීට වඩා සරල කරලා උගන්වන්න වෙන ක්‍රමයක් නැහැ. පුළුවන් නම් උගන්ලා පෙන්නන්න කියනෝනේ කාටද? එහෙම බෑ. එහෙම නැහැ. ඒ නිසා මේක තමයි ඉගෙන ගන්න තියෙන සරලම විදිය. මේක මේ මහා අමාරු දෙයක් නෙවෙයි. හරි? ඕගලන්ට දැන් තේරෙනවා මේක සරලයි. රයිට්. ලියගන්න. හරි. තමයි එහෙනම් අපි ඔය විදිහට තමයි අද දවස අවසන් කරන්නේ. මම පොඩ්ඩක් ඉන්න මේක අයින් කරගන්න. හරි. රයිට්. හොඳයි. අපි එතකොට අද කතා කරේ මම ආයි පාරක් කියලා දුන්න ඕගලන්ට අන්‍යාර්ථ සමාස ගැන. ඊට පස්සේ මම ඕගලන්ට කියලා දුන්නා විභක්ති සමාස ගැන. අපි මේ වෙනකොට සමාස වර්ග පහෙන් සමාස වර්ග හතරක් සාකච්ඡා කරලා අවසන්. දකාරාර්ථ සමාස ඉවරයි, විශේෂණ සමාස ඉවරයි, විභක්ති සමාස ඉවරයි, අන්‍යාර්ථ සමාස ඉවරයි. ඉතුරුලා තියෙන්නේ අව්‍ය සමාස පමණයි. වැදගත්ම දේ ආයි අපි හම්බ වෙන්නේ අඟහරුවාද නෙවෙයි, ඊට කලින් අපි හම්බ වෙනවා කවද්ද? ඉරිදා. ඒකට හේතුව මේ ඉරිදා අපි හම්බ වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා අලුත් වැඩක් පටන් ගත්ත අපේ පන්තිර අලුතෙන් ආපු ළමයි සහ පරණ දරුවන්ටත් නැවත වතාවක් මතක් කරන්න ව්‍යාකරණ සම්මන්ත්‍රණයක් කරපු මෙතෙක් කරපු සියලුම ව්‍යාකරණ පාඩම් නැවත වතාවක් සම්මන්ත්‍රණයක් විදිහට මම උගන්නගෙන යනවා. ඒකට ඒකට මම නොමිලේ මේ වැඩේ මම නොමිලේ තමයි කරන්නේ. හරිද? ඒ නිසා අපි ආයි පාරක් හම්බ වෙන්නේ ඉරිදා
හැන්දෑවේ 5:30ට. හරිද? ඉරිද හැන්දෑවේ 5:30ට තමයි අපි නැවත වතාවක් හම්බ වෙන්නේ. එතකන් වැඩ ටික කරගන්න. සිකුරාදා දවස් ඇතුළත ප්‍රශ්න පත්‍ර පන්ති ඊළඟ ප්‍රශ්න පත්‍රයත් ඔබට ලැබෙන්න සලස්සනවා. මට ගිය සතියේ පේපර් එක සිකුරාදා දාගන්න බැරි වුණා. ඒකට මම සමාව ඉල්ලනවා. මම සෙනසුරාදා මට දාගන්න හම්බුනේ. ඒකට හේතුව ඔයගලගේ ටියුට්ස් හදන්නවම සිකුරාදා දවසම වැය කරා. ටියුට් ටික හදලා තිබ්බේ. ටියුට් හදන්න ගොහම වැරදි අදහසක් එනවා. ටියුට් ටික හදලා තිබ්බේ. ටියුට් ටික print කරන තැනට මට යන්න සිද්ධ වුණා. ඊට පස්සේ ටියුට් ටික හරිද කියලා බලන්න සිද්ධ වුණා. ටියුට් ටික හරියට කපලාද කියලා බලන්න සිද්ධ වුණා. ඒ ටික පැක් කරලා ඔක්කොම කරලා මම මේ පාර ළමයි මට එන්න බැහැනේ සංචාර සීමා නිසා මම කරේ. ඊට පස්සේ හොස්පිටල් එක රත්නපුර හොස්පිටල් එකට ආපු ඇම්බියුලන්ස් එකක දාලා තමයි දරංජේ සර්යි මායි අඳුරන රියදුරු මහදෙක් හිටියේ. ලෙඩෙක් නැතුව හිස්ව යන ඇම්බියුලන්ස් එකක තමයි අපි දාලා එව්වේ. ඉතින් ඒක මේ ඇම්බියුලන්ස් එකක් කියවට ප්‍රයිවට් වෑන් එකක්, ඇම්බියුලන්ස් එකක්ම නෙවෙයි ඒක. කියන්නේ හදිස්සියකට හොස්පිටල් එකට ආපු වෑන් එකක් ඒක. ඉතින් ඒ වෑන් එකේ දාලා තමයි මම ටියුට් එක එව්වේ. ඒ ඔබ වෙන්නේ මට රත්නපුරේ ඉඳන් ගොඩ කෙරලට එන්න බෑ. ටවුන් ගොඩක් පහු කරන්න තියෙන නිසා. දන්නවනේ පාතකඩ පොඩි ටවුන් එකක් තියෙනවා. ඊට පස්සේ පැල් මඩුල්ල තියෙනවා. ඊට පස්සේ කහවත්ත තියෙනවා. ඊට පස්සේ කලල්ලල්ල තියෙනවා. ඊට පස්සේ මාදම්බි තියෙනවා. ඊට පස්සේ ගොඩ කෙරල තියෙනවා. ඉතින් ටවුන් ගොඩක් පහු කරගෙන ඉන්න ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා අපි පුළුවන් ඉදිරිය වැඩේ කරගත්තා. සිකුරාදා දවස මම වැය කරේ ඒ නිසා ළමයි මට සමා වෙන්න ඒකට. හැබැයි මම සෙනසුරාදා කියපු විදිහට පේපර් එක දැම්මා. ඉතින් මේ සති හිම එකක් නැහැ. මේ සති මට හිම මුකුත් වැඩක් නැහැ. ගෙදරම තමයි ඉන්නේ. ඒ හින්දා මම සිකුරාදා දවසේ අනිවාර්යයෙන්ම ඊළඟ ප්‍රශ්න පත්‍රයත් ගෲප් එකට දානවා. ප්‍රශ්න පත්‍ර පන්ති තියෙන්නේ මේ අගහරුවාද සවස 6:30ට. ඊට කලින් අපි ඊරි දවස පහමාරට හම්බ වෙනවා. ටියුට්ස් ගෙන්න ගත්තේ නැති කවුරු හරි තම මට දැනුම් දීපු නැති කවුරු හරි ඉන්නවා නම් එහෙම මතක් කරන්න පුළුවන්. රයිට්. ඇති ළමයි අපි අද ටිකක් මෙහෙස කර දවසක් 10:00 පහ වෙලා ඔයගොල්ලන් නිදිත් මතත් ඇති. මට තව වැඩක් තියෙනවා. පොත් වගේක් හිම තියෙනවා. තව පොඩ්ඩක් කියවන්න. ඒ හින්දා නෑ අද නම් පොතක් කියවන්න නෑ. මට වෙන වැඩක් තියෙන්නේ. ඒ නිසා අපි අද සමුගමු. අපි නැවත ඉරිදා හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අයිබෝ. මහසෝන බලාගන්න. සෝරි කල්කුමාරය බලාගන්න. කල්කුමාරය සමහරට ගැල්ලමෙන්ට එන්න ඉඩ තියෙනවා. නෑ බොරු විහිළුවක් කරේ. එහෙම ඉන්නේ නෑ හොදි. බය වෙන්න එපා. හරි. එදලමයි අපි සමුගමු. සුබ රාත්‍රියක් හැමෝටම.